ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවය පෙබරවාරි 17 සහ 18 වැල්ලවාය මහජන ක්‍රීඩාංගණයේදී හරි සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සම්දානයේ විදියට අපි මේ වන විට අපේ ආර්ථික යුක්තිය ඉටු කිරීමේ අරගලය රජයත් එක්ක යම්කිසි මැදිහත්භාවයකින් සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා මහන්සි වෙමින් ඉන්නවා විශේෂයෙන්ම අපි විශ්වාස කරනවා මේ වෙනකොට රජයේ අවධානයකට යොමු වෙලා තියෙනවා සෞඛ්‍ය ඇමතිවරයාගේ අවධානය යොමු වෙලා තියෙනවා ඒ වගේම වෘත්තීය සමිති විදිහට අපි රටේ මහජනතාව අපහසුතාවයට පත් කරන්නේ නැතුව හැකිතාක් සාකච්ඡා මාර්ගයෙන් මේ ගැටලුව විසඳ ගන්නට උත්සාහ ගනිමින් ඉන්නවා නමුත් මේ මොහොතේ අපිට මේ උත්සාහයත් එක්ක බරපතල අර්බුදයක් ඇති වෙලා තියෙනවා ජාතික රෝහලේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ඉතින් මේ ප්‍රකාශ වලින් ඔහු උවමනාවෙන්ම මේ රටේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ප්‍රකෝප කරනවා මේ ප්‍රකෝප කිරීමට හේතුව තමයි වැඩ වර්ධනයක් තිබියේදී විවිධ වර්ගවල වාසි ඔවුන් ලබා ගැනීම විශේෂයෙන්ම සමහර නිදර්ශක පෞද්ගලිකංශයට යැවීම විකිරණ පරීක්ෂණය යැවීම ඒ වගේම රෝගීන් පෞද්ගලිකංශයට යැවීම ඔසුසල වගේ තැන්වලට යැවීම ඖෂධ සඳහා පිටමන් කිරීම වගේ කාරණා වලින් අපිට වාර්තා වෙනවා විශාල කොමිෂන් එකක් විශාල කොමිස් මුදලක් ලබා ගන්නවා ඒ නිසා මේ වැඩ වර්ජන උත්තේජනය කිරීමේ ක්‍රියාවලියක මේ වගේ අධ්‍යක්ෂකවරු නියලිලා ඉන්නවා කියන එක. ඒ වගේම ඔහු මේ වෙලාවේ උත්සාහ කරනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ඒ වගේම ලේකම්වරයාට විරුද්ධව විවිධ කැරලි හදලා ඒ කැරලි මතින් ඔවුන්ට මේ සෞඛ්‍ය සේවාව පාලනය කරගන්න බැහැ කියන එක පෙන්නලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් පුටුවේ වගේ එක ඉඳගන්න ඔහු සිහිනමවනවා ඒ සඳහා රජයට සහ ජනාධිපතිවරයාට කඩේ යන එහෙම නැත්නම් ඔහුට පක්ෂපාතී කියලා බොරුවට පෙන්නන තත්වයක් ප්‍රකාශ කිරීමට මේ වර්ජන ක්‍රියාමාර්ගයේ ඇතුලේ ලැබෙන මාධ්‍ය ඉඩකඩ භාවිතා කරමින් ඉන්නවා අපි ඒ ක්‍රියාවලිය ඔහුගේ දන්නව ඔහු අද වෙනකොට වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂක තනතුරක ඉඳ ගැනීමම මේ රටේ වෛද්‍ය ව්‍යවස්ථාවට පටහැනි ඒ වගේම ඔහු වෛද්‍යවරයෙක් වීම සඳහා පවා අපිට වාර්තා වෙනවා අදාළ විභාග සිද්ධ කරලා නැහැ කියන එක. එතකොට ඔහු රුසියාවේ වෛද්‍ය උපාධිය කරලා තියෙන්නේ තිත අඩු සුදුසුකම් තත්වයක. ඉතින් මේ සියල්ල අපි කියන්නේ අපිට පේනවා ඔහු මේ තනතුරට ගැලපෙන්නේ නැති බව. එතකොට ඒ තනතුරට ගැලපෙන්නේ නැති කාරණාව අපි දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශයට කිව්වා. ඔහු මේ වර්ජන උසිගන්වන්නේ ඇයි? උසිගන්වීමේ ක්‍රියාවලිය තුල සෞඛ්‍ය සේවාවේ සිද්ධ වෙන්නේ මොකද්ද? ඒක ඇතුලේ සෞඛ්‍ය සේවාවේ සාමූහිකත්වයට මොකද්ද වෙන්නේ කියන කාරණා අපි දිගින් දිගටම හෙළිදරව් කරා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයට බැරි වුණා ඔහුව පාලනය කරන්න. ඔහු නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරක ඉඳිමින් ඔහු ඒ පුටුවේ ඉඳමින් මාධ්‍ය ප්‍රකාශ කරා ඒ වගේම සෞඛ්‍ය ලේකම්වරයාගේ අවසරයකින් තොරව ඔහු මාධ්‍ය රෝහල ඇතුළට ගෙනල්ලා විවිධ ප්‍රකාශ කරා ඔහුගේ ප්‍රකාශ සැලකිල්ලට ගත්තහම ඒවා අධ්‍යක්ෂකවරයෙකුට ගැළපෙන්නේ නැති ප්‍රකාශ විශේෂයෙන්ම අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට කියනවා අධ්‍යක්ෂකවරයෙක් කියන්නේ රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයේ සුභසිද්ධිය සහදීවනය ඒ වගේම ඔවුන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගන්න ඔවුන්ව උත්තේජනය කරන්න පුළුවන් ඔවුන්ව උත්ප්‍රේරණය කරන්න පුළුවන් ඔවුන්ගේ මානව සම්පත් සංවර්ධනය කරන්න පුළුවන් ඔහුගේ ශ්‍රම හැකියාව වැඩි දියුණු කරන්න පුළුවන් පුද්ගලයෙක් තමයි අධ්‍යක්ෂකවරයෙක් කියන්නේ ඒකට තමයි ඔවුන්ට පඩි ගෙවන්නේ ඒකට තමයි ඔවුන් ඒ තනතුරුවල ඉඳවලා තියෙන්නේ ඒ නිසා ඉතා පැහැදිලි මේ අධ්‍යක්ෂක පුටුවේ ඉඳගෙන ඉන්න මේ මහත්තයා මේ රටේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කාර්යක්ෂමතාවය අඩු කරන ඒ වගේම ඔවුන්ගේ හැකියාව අඩු කරන ඔවුන් අතර අසමගිය වර්ධනය කරන ඔවුන්ට සමගියෙන් වැඩ කරන්නට තියෙන ඉඩකඩ නැති කරන අධ්‍යක්ෂකවරේ ඔහු පෙනී හිටිනවලු රෝගීන් වෙනුවෙන් පහුගිය දශකයේ පුරාම ඔහු රෝගීන් වෙනුවෙන් කරපු වැඩක් නැහැ ඒ වගේම ඔහු හැමදාම කරේ රජයේ කාගේ හරි දේශපාලඥයෙකුට කඩේ ගිහිල්ලා තමන්ට නුසුදුසු තනතුරක ඉඳගන්න එක විතරයි. මේ මොහොතේ කෙහෙලිය රබුක්කැල්ල ඇමතිවරයාට විරුද්ධව පෙනී හිටිනවා කියන ඔහු මීට මාස 3කට විතර පෙර සම්පූර්ණයෙන්ම ඒ ජාවාරම්කාර පක්ෂයත් එක්ක හවුල් වෙච්ච මිනිස්සෙක්. ඒ නිසා අපි මේවා සම්බන්ධයෙන් උත්තර නොදී හිටියත් මේවා මහජනතාව අතර නරක විදිහට ප්‍රචාරය වෙන නිසා අපි ඉතාම සංයමයෙන් අපේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කරා. නමුත් අද දවසේදී මේ උසිගැන්වීම
දරාගත නොහැකිව රෝහල් පද්ධතිය තුළ විශාල ආන්දෝලනයක් ඇති වෙලා තියෙනවා. ජාතික රෝහල තුළ විශාල නොසන්සුන්තාවයක් ඇති වෙලා තියෙනවා. රෝහල් ගණනාවක කාර්ය මණ්ඩලය මේ මොහොත වෙනකොට මේකට විරෝධය පළ කරමින් ක්‍රියාමාර්ගවලට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් විදිහට අපි රජයත් එක්ක ඉතා සංයමයෙන් අපේ කාරණාවන් විසඳා ගන්නට යන උත්සාහයන් අමතරව අපිට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා මේ උසිගැන්වීම යටතේ. ඒ නිසා රජය මේ කාරණාව පිළිබඳව පැහැදිලි අවධානය යොමු කරන්නට ඕනේ. අනවශ්‍ය සෞඛ්‍ය අර්බුදයක් එක මිනිස්සෙක් නිසා මේ රට තුල ඇති වෙන්න දෙනවද නැද්ද කියන එක රජයේ ප්‍රශ්නයක්. ඒ නිසා අපි සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නට යන ඒ ගැටලුව වලට විසඳුම් හොයා ගන්නා ශිෂ්ට සම්පන්න ක්‍රමවේදයට මේ භාවිතාව ගැටලුවක්. ඒ නිසා අපිට මේක පාලනය කිරීමේ හැකියාවක් මේ මොහොතේ වෘත්තීය සමිති විදිහට නැහැ. මේ අවලාදේ වගේම මේ තර්ජණය පුද්ගලයෙක් විදිහට රෝහල් සේවාවේ සියලු කාර්ය මණ්ඩලයට කරාම ඔවුන්ගේ නොසන්සුන්තාවය පාලනය කරන්නට නම් ඔවුන්ගේ ඉල්ලීමට අහුම්කම් දෙන්නට වෙනවා. ඒ වගේම අපි කියනවා ඔහුව පාලනය කරේ නැත්තම් මෙච්චර කල් සෞඛ්‍ය අමාත්‍යාංශය මේක පාලනය කරන්නටත් විවිධ හස්ත යොදා ගන්නට එපා. ඒ ඔහුට ඔහුගේ භාවිතාවට ප්‍රතිචාර තමයි මේ ලැබෙමින් තියෙන්නේ. ඒ නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි මේ පුද්ගලයාව මේ රෝහලෙන් ඉවත් කරගන්න. එහෙම ඉවත් කරගත්තේ නැත්තම් මේ රෝහල් සත්කාර සේවාව ඉදිරියේදී බරපතල අර්බුදයකට ලක් වෙන්නට පුළුවන්. ඒක අනවශ්‍ය අර්බුදයක් විදිහට අපි දකිනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය ඇමතිවරයාට, සෞඛ්‍ය ලේකම්වරයාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට වගකීමක් තියෙනවා මේ පුද්ගලයාව පාලනය කරලා මේ රෝහල් සත්කාර සේවාවේ සාමය රකින්න එක. ඒ වගේම එතෙන්දී අපි ඉතා පැහැදිලිව කියනවා මේක පුද්ගලයෙකුට තියෙන විරෝධතාවයක් මිස වෘත්තියකට තියෙන විරෝධතාවයක් හෝ වෙනත් සේවාවකට තියෙන විරෝධතාවයක් නෙවෙයි. මේ පුද්ගලයාගේ හැසිරීම දිගින් දිගටම පාලනය කරන්න බැරි වෙලා තියෙනවා රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයට, ඒ වගේම හිටපු ඇමතිවරුන්ට. ඒ වගේම මේ මොහොත වෙනකොට ඔහු නිසා බරපතල අර්බුදයක් සෞඛ්‍ය සේවාවේ ඇති වෙමින් තියෙනවා. මේක වර්ධනය වෙන්න දෙන්නේ නැතුව ඔහු වැඩ බලන අධ්‍යක්ෂකවරයෙක්, ඔහු ඉන්නේ ස්ථානමාරු නියෝගයක, ඔහු මේ සියල්ල රඳවාගෙන ඉන්නේ විවිධ දේශපාලකයන්ගේ හයිය මත. එනිසා සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍ය ආඥාපනතට සහ වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු නියෝගයන්ට අනුකූලව කටයුතු කරන්න කියලා විතරයි අපි ඉල්ලන්නේ. කරුණාකරලා ඔහුට හිමි ස්ථානය දෙන්න. ඔහුගේ බලතල හෝ ඔහුගේ විවිධ බලපෑම් මත ලබා දීලා තියෙන ජාතික රෝහල වගේ මේ ලංකාවේ උතුම්ම රෝහලේ උතුම්ම තනතුරක උතුම්ම පුටුවක ඉඳගන්න තරම් මේ මිනිස්සයා සුදුසු නෑ කියන එක මේ වෙලාවේ තහවුරු වෙලා තියෙද්දි ඒක රැකගන්න උත්සාහ කරන්න එපා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වශයෙන්. එහෙම වුණොත් අපිට මේ තත්ත්වය පාලනය කරන්න බෑ කියන එක ඉතා පැහැදිලිව අපි කියනවා. මේ වෙලාව ඔහුව හිර කරගෙන ඉන්නවයි කියලා, නිවාස අඩස්සී තියන් ඉන්නවයි කියලා චෝදනාවක් තියෙනවා. නෑ, කිසිම හිර කරගැනිල්ලක් නෑ. ඔහු අයිසියේ තමුසෙලා යන ඵලයන් කියලා කිව්වා. උඹලාව ඕනේ නෑ අපිට කියලා කිව්වා. එතකොට මේ සෞඛ්‍ය සේවාවේ මිනිස්සු ඇවිල්ලා අහනවා උඹලාව ඕනේ නැත්තම් අපි යන්න ඕන නම් කොහොමද මේක කරන්න කියලා ඔහුගෙන් ප්‍රශ්න කරන්න ඔහුගේ කාර්යාලයට ඇවිල්ලා ඉන්නවා. ඔහුගේ කාර්යාලය වට කරගෙන මම දැක්ක ඇස් දෙකෙන්. ඔහු චෝදනා කරන්නේ, ඔහු තර්ජනය කරන්නේ එක මිනිස්සෙකුට දෙන්නෙකුට නෙවෙයි. ඔහු චෝදනා කරලා තියෙන්නේ සමස්ත සෞඛ්‍ය සේවාවට, සමස්ත කාර්ය මණ්ඩලයට. ඉතින් ඒ සේරම ඔහුගෙන් ඒ ප්‍රශ්නය අහන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ පිටිපස්සෙන් ඔබද? පිටිපස්සේ නෙමෙයි, අපි ඉස්සරහින් ඉන්නවා. හැබැයි අපි මේ නොසන්සුන්තාවය පාලනය කරන්න මේ වෙලාවේ උත්සාහ කරන්නේ. අපිට එහෙම කරන්න බෑ. මොකද ඒ අයුක්තිය, ඒ අසාධාරණය, ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය පාලනය කළ යුතුව තිබ්බා. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ඒක පාලනය කරේ නැත්තම් ඒ සාධාරණත්වය මේ රටේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට හිමි වෙන්නට ඕනේ. එනිසා පස්සෙන්ද ඉස්සරහින්ද කියන කාරණාව නෙවෙයි, මේක වෘත්තීය සමිති විදිහට මෙහෙවන එකක් නෙවෙයි. මිනිස්සු තනි තනි පුද්ගලයෝ විදිහට මේ වෙලාවේ ප්‍රශ්න කරන්න ඇවිල්ලා තියෙනවා කියලා තමයි අපිට පේන්නේ. අපි සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ විදිහට ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාවලියකට දායක වෙලා නැහැ. එතුමාට එහෙම චෝදනා කරන්න පුළුවන්. අපි අපේ මූලිකත්වයෙන් අපි එහෙම සංවිධානය නොකරන්නේ අපිට ඔහු එච්චර පොරක් නෙවෙයි නිසා, ඉතා පැහැදිලිව. ඒ නිසා අපිට තියෙන්නේ අපේ ගැටලුව විසඳා ගැනීමේ උමනාවක් මිස මේ කොහෙවත් නැති හරි අධ්‍යාපනයක් නොලැබපු තනි පුද්ගලයෙක්ගේ ප්‍රශ්නයක් විසඳා ගැනීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ලට බස්ස ගන්න අපිට උමනාවක් නැහැ. හැබැයි මිනිස්සුන්ව
විරසක කරලා මිනිසුන්ව අනවශ්‍ය ප්‍රශ්නයක පටලවලා ඔවුන්ගේ කේන්තිය අහුස්සලා ඔවුන්ගේ රස්සාවට ගරහලා ඔවුන්ගේ සේවාවට ගරහලා වැඩ කටයුතු කරනකොට ඒ මිනිසුන්ට තනි තනි වශයෙන් එන හැඟීම පිට කරගන්න එක තමයි මෙතන වෙලා තියෙන්නේ. එහෙම නැතුව අපිට ඔහු වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමේ උවමනාවක් නැහැ. අපි එච්චරට ඔහුව සලකන පුද්ගලයෙක් නෙවෙයි. නමුත් අපි දැක්ක පසුගිය කාලේ මේ ඖෂධ ප්‍රශ්නේදී ඔබතුමාලා එතුමාත් සමග තමයි ඉස්සරහට ක්‍රියාදාමයක් ගියේ නේද? ඇත්තටම අපිට එතුමාත් එක්ක කිසිම කාරණාවක් තිබ්බේ නැහැ. අපි දන්නේ මේ රටේ ජනමාධ්‍ය ඔහුට විශාල ඉඩකඩක් ලබා දීලා තිබ්බා. ඉතින් ඒ ජනමාධ්‍ය ඔහුට ඉඩකඩක් දීලා තියෙන්නේ දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ රටේ සෞඛ්‍ය අර්බුදයේ ඇතුලේ සෞඛ්‍ය පෞද්ගලීකරණය කරන්න පෙනී හිටින මතවාදයේ පතුරන කෙනෙකුට, ඒ වගේම මේ රටේ හොර ඖෂධ ගේන බාල බෙහෙත් ගේන මේ ක්‍රියාවලියේ ඉන්න මිනිස්සෙකුට, ඒ වගේම මේ රටේ හොර ඖෂධ ගේන බාල බෙහෙත් ගේන ජනතාවගේ ප්‍රශ්න කතා කරපු වෘත්තීය සමිති ව්‍යාපාරයකට විරුද්ධව ඉතින් ඒ ඉඩකඩ ජනමාධ්‍ය තුල ඔහුට ලබා දීම නිසා සමහර උත්තර අපිට දෙන්න වුණා. නමුත් අපි ඔහුව පුද්ගලයෙක් විදියට විශාල සැලකීමකට ලක් කරේ නැහැ. අපි අපේ කාරණා වලට තමයි අපේ වර්ධන ක්‍රියාමාර්ගය අරන් තියෙන්නේ. ඔහුට දීපු ජනමාධ්‍ය ඉඩකඩ ඇතුලේ සමහර දේවල් වලට අපිට උත්තර දෙන්න උනා විතරයි. නැත්නම් අපි ඔහුව සලකන පුද්ගලයෙක් නෙමෙයි. අපිට කිසිම වැදගත්කමක් ඇති පුද්ගලයෙක් නෙවෙයි ඔහු. ඔහුට හෙල්ත් ඇඩ්මිනිස්ට්‍රේෂන් ආචාර්ය උපාධිය ඩිග්‍රී එකක් ඩොක්ටරේට් එකක් තියෙනවා කියලා මට කිව්වා ඔහු. ඔව් මෙහෙමයි, සෞඛ්‍ය සේවාවේ ඇතුලේ වෛද්‍යවරයෙක් වුණාට පස්සේ විවිධ කාරණාවලදී ඉහළට එන්න පුළුවන්. ඔහුගේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ කිසිදු බාධාවක් නැහැ. ඒ බාධාව නැතුව ඉහළට එන්න පුළුවන්. නමුත් අපි ඔබට හෙළිදරව් කරන්නම්, ඔහු කොහොමද ඒකට ඇතුල් වුණේ? ඒ ඇතුල් වීමේ අවම සුදුසුකම් තියෙනවද? ඔහු වෛද්‍යවරයෙක් වුණේ කොහොමද? අනිත් වෛද්‍යවරු වෛද්‍ය සේවාවට ඇතුල් වෙච්ච විදිහටද ඔහු ඇතුල් වෙලා තියෙන්නේ? ඔහු නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් වෙලා ඉන්නේ කොහොමද? ජාතික රෝහල වගේ තැනක ඒ තනතුරට ඔහු සුදුසුද? ඔහුගේ ඇත්ත තනතුර කොතනද තියෙන්නේ? ඔහුගේ ස්ථානමාරු නියෝගයේ ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි? මේවා අපි කතා කරන්නේ නැත්තේ මේවා අපේ වෘත්තියට අදාළ දේවල් නෙමෙයි නිසා. හැබැයි මේ සියල්ල අනාචාරයේ හසුරුවලා තියෙනවා කියන එක ඉතා පැහැදිලියි.